සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදුරැස් පහසින් මේ ලංකා ද්වීපයේ නැහැ වුණු මේ පුණ්‍යවන්ත භූමිය ලෞතුරු බුදුරජාණන් වහන්සේට පූජා කරන ලද අපේ රටේ සම්බුද්ධ ශාසනයේ පිහිට වූ අනුමුදු මිහිඳු හිමියන් ලක්දිවට වැඩම කළ අති උතුම් පොසොන්පුර පසළොස්වක පොහෝ දිනය ආදායි ලෝකවාසී බෞද්ධ ඔබ සැමට යහපත සැලසෙන ජීවිතයේ නිවෙන නිවීමේ මාර්ගයේ අවබෝධ වෙන පින්වර පොහෝ දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා පින්වත් ස්වාමීන් වහන්ස සියලු දේ අනිත්‍ය වෙන ලෝකයේ තුල ධර්මය පමණක් නිත්‍ය වී තිබිය හැකද එයද අනිත්‍ය සංඥාවට හසු වී වෙනස් විය හැකිද සද්ධර්මයේ ව්‍යාකූලත්වයට පත්වීම හෝ අතුරුදහන් වීම සිදු විය හැකිද ඉතාමත්ම කරුණාවෙන් ඔබ වහන්සේකින් මෙය පහදා දෙන මෙන් ඉල්ලා සිටිනවා පින්වත් නෝන මහත්මිය මට යොමු කරු පළවෙනි ප්‍රශ්නේ තමයි තව ටික කලකින් සද්ධර්මය අතුරුදහන් වෙනවා ඒ කියන්නේ සද්ධර්මයක් අනිත්‍ය වූ ධර්මයන්ට යටයි එහෙමනම් ධර්මය අකාලික වන්නේ කෙසේද දැන් අපි ධර්මයේ ගුණයන් කතා කරනකොට ධර්මය අකාලික වෙන්නේ කොහොමද කියන කාරණේ අහන්නේ සද්ධර්මය අතුරුදහන් වෙනවා ඒ අතුරුදහන් වෙන ධර්මයක් අනිත්‍ය ධර්මයටමයි අයිති වෙන්නේ එතකොට කොහොමද සද්ධර්මය අකාලිකයි කියන කාරණේ සකස් වෙන්නේ කියන කාරණේයි ඔබතුමිය මටින් ප්‍රශ්නයක් හැටියට යොමු කළේ එතනදී ඔබතුමිය භාවිතා කරපු වචනවල තේරුම පිළිබඳ ප්‍රශ්නයක් තමයි මෙතන තියෙන්නේ තේරුම් ගැනීමේ වටහා ගැනීමේ දුර්වලතාවයක් තමයි මෙතන තියෙන්නේ ඒ නිසා මුලින්ම අපි තේරුම් ගන්න ඕනේ සද්ධර්මය අතුරුදහන් වෙනවා ඒක හරි මොකද සංසාරයක් පුරාවට අතීත පංච උපාදානස්කන්ධ ලෝකයේ තුල සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණක් තිබුණා ඒ සෑම ශාසනයක්ම අතුරුදහන් වෙලා ගියා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය අතුරුදහන් වෙලා අවුරුදු ලක්ෂ ගාණක් ගියාට පස්සේ තමයි ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය පහළ වෙන්නේ. එහෙමනම් මේ සම්මා සම්බුද්ධ ශාසනය මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය අනාගතයේ යම් දවසක අතුරුදහන් වෙනවා. එතනදී අපි මුලින්ම බලමු ශාසනයක් අතුරුදහන් වෙන්නේ කෙසේද කියන කාරණේ. ශාසනයක් අතුරුදහන් වෙන්න නම් මේ උතුම් විනය ධර්මය අතුරුදහන් වෙන්න ඕනේ. ඒ කියන්නේ සතර පරාජිකා අපි මේ උපසම්පදා භික්ෂු විනයට අදාළව සතර පරාජිකාවන් කියලා ප්‍රධානම විනය කාරණාවන් හතරක් තියෙනවා. යම් උපසම්පදා භික්ෂුවක් මේ සතර පරාජිකාවන්ගෙන් එකකට හෝ පත් වුණොත් එම භික්ෂුවට උපසම්පදාවත් භික්ෂූත්වයත් අහිමි වෙනවා. බුදුරජාණන් වහන්සේ හඳුන්වනවා දෙකට පැලිච්ච කළු ගලක් වගේ කියලා. දෙකට පැලිච්ච කළු ගලක් කවදාක්වත් එකට ආවීමක් නැහැ. කරටිය කැඩුණු පොල් ගසක් වගේ කියනවා. කරටිය කැඩුණු පොල් ගසක් කවදාක්වත් එකට බද්ධ වීමක් නැහැ. ඒ කියන්නේ සතර පරාජිකාවකට යම් භික්ෂුවක්පත් වුණොත් ඒ භික්ෂුව නැවත සංඝ සමාජයට හාවීමක් නැහැ. මෙන්න මේ සතර පරාජිකාවන් ආරක්ෂා කරගෙන ජීවත් වෙන ගෞරවනීය ස්වාමින් වහන්සේලා ලක්ෂ ගාණක් ලෝකයේ තුල ජීවත් වෙනවා. අපේ රටේ බුරුමේ තායිලන්තේ ඒ වගේ තේරවාදී බෞද්ධ ආගම තියෙන රටවල් වල මේ උතුම් සතර පරාජිකා ආරක්ෂා කරගෙන ජීවත් වෙන ගෞරවනීය උපසම්පදා ස්වාමීන් වහන්සේලා ලක්ෂ ගාණක් ජීවත් වෙනවා. නමුත් යම් දවසක් එනවා අනාගතයේදී මේ සතර පරාජිකාවන් ආරක්ෂා කරගෙන ජීවත් වෙන අවසාන ස්වාමින් වහන්සේ ඉතුරු වෙන දවසක් එනවා. දැන් එයා තමයි මේ මනුෂ්‍ය ලෝකයේ තුල මේ සම්මා සම්බුද්ධ ශාසනය තුල සතර පරාජිකාවන් ආරක්ෂා කරගෙන ජීවත් වෙන අවසාන ස්වාමීන් වහන්සේ. සමහරට උන්වහන්සේ අපේ රටේ වෙන්න පුළුවන්, නැත්නම් බුරුම වෙන්න පුළුවන්, තායිලන්ත වෙන්න පුළුවන්. මේ සතර පරාජිකා ආරක්ෂා කරගෙන ජීවත් වෙන අවසාන උපසම්පදා භික්ෂුව අපවත් වෙන මොහොතේ ශාසනේ අතුරුදහන් වෙනවා. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ශාසන අතුරුදහන් වීම කියන්නේ මෙන්න මේ සතර පරාජිකාවන් ආරක්ෂා කරගෙන ජීවත් වෙන අවසාන උපසම්පදා භික්ෂුව අපවත් වෙන මොහොතේ ශාසනය අතුරුදහන් වුණා. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අතුරුදහන් වුණා. ඒ කියන්නේ ආර්ය ශ්‍රාංගික මාර්ගය අතුරුදහන් වුණා. ඉන් පස්සේ ඉන්න ස්වාමින් වහන්සේලා දුස්සීල භාවයට පත්වෙච්ච ස්වාමින් වහන්සේලා. ඇයි සියල්ලම සතර පරාජිකාවන්ට පත්වෙච්ච ස්වාමින් වහන්සේලා. ඒ කියන්නේ ශාසනය සමග හාවීමක් නැහැ. නමුත් පන්සල් තියෙනවා, බෝමලු තියෙනවා, චෛත්‍ය තියෙනවා, ආරාම තියෙනවා, මිනිස්සු දන් දෙනවා,
කාසාය කණ්ඩකලටත් මිනිසු දන් දෙනවා මේ සියල්ල තිබුණත් සම්මා සම්බුද්ධ ශාසනය නැහැ ඇයි උතුම් විනය අතුරුදහන් වෙලා ගියා සතර පරාජිකා ආරක්ෂා කරගත් එකම භික්ෂුවක්වත් ලෝකේ නැහැ ඒ නිසා ඉන්න භික්ෂූන් කිසිම කෙනෙක් චතුරාර්ය සත්‍ය දේශනා කරන්නේ චතුරාර්ය සත්‍ය දන්නේත් නැහැ ආර්ය ශ්‍රාංගික මාර්ගය දේශනා කරන්නේ නැහැ එහෙමනම් මුලින්ම අපි මේ ප්‍රශ්නේදී අඳුන ගන්න ඕනේ ශාසනයක් අතුරුදහන් වෙනවා කියන්නේ මෙන්න මේ සතර පරාජික ආරක්ෂා කරගෙන ජීවත් වෙන අවසාන උපසම්පදා භික්ෂුව අපවත් වෙන මොහොතේ සමස්ත සම්මා සම්බුද්ධ ශාසනයම ධර්මයේම අතුරුදහන් වෙලා යනවා දැන් ඔතනයි ශාසන අතුරුදහන් වීම කියන්නේ තේන්න ඒ නිසා ශාසනය කියන්නේ අනිත්‍ය වූ ධර්මතාවය හොඳේ අනිත්‍ය වූ ධර්මතාවයන් කියන්නේ මොකද්ද අවිද්‍යාව හේතුවෙන් සකස් වූ සංස්කාරය ශාසනය තමයි අවිද්‍යාව නිරෝධය කිරීමේ මාර්ගය අපිට කියලා දෙන්නේ ශාසනය තමයි අපිට උතුම් රහත් ඵලයට මාර්ගය කියලා දෙන්නේ නමුත් ශාසනයක් උපදින්නේ අවිද්‍යාව හේතුවෙන් සකස් වෙන සංස්කාරයන් නිසාමයි මොකද බෝධිසත්වයාණන් වහන්සේ නමක් සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරන මොහොත දක්වා අවිද්‍යාව තුලයි ගමන් කරන්නේ අවිද්‍යාව නිසාම ලෝතුරා බුද්ධත්වයට අදාළ සංස්කාරයන් රැස් වෙනවා ඒ සංස්කාරයන් නිසාම ඉපදෙන සෑම පටිච්ච සමුප්පන්න ජීවිතයකදීම බුද්ධත්වයේ පිළිබඳ දැනීම ඇති වෙනවා දැන් ඔබ මේ ජීවිතේ සම්මා සම්බුද්ධ රාජ්‍ය උදෙසා ඔබ පාරමී පුරණ කෙනෙක් නම් ඔබ දාන පාරමී සීල පාරමී මෙවැනි පාරමී උතුම් දස පාරමී ධර්මයන් පුරලා මැරෙන මොහොතේ ඊළඟ පටිච්ච සමුප්පන්න ජීවිතයේදී ඒ දැනීම ඔබට මතු කරලා දෙනවා බුද්ධත්වයේ පිළිබඳ දැනීම මතු කරලා දෙනවා ඔබ නැවතත් බුද්ධත්වයට අදාළව සියලුම දසපාරමී ධර්මයන් ජීවිතයට එකතු කර ගන්න. ඔහොම තමයි සාරා සංක කල්ප ලක්ෂ ගානක් පටිච්ච සමුප්පන්නව අවිද්‍යා පත්‍යා සංඛාරා සංඛාර පත්‍යා විඥානං කියන ධර්මතාවය තුල තුෂ්ණා පත්‍යා උපාදානං උපාදාන පත්‍යා භවෝ කියන ධර්මතාවය තුල බෝධිසත්වයාණන් වහන්සේ නමක් බුද්ධත්වේ කරා ගමන් කරන. ඒ නිසා සම්මා සම්බුද්ධ ශාසනයක් උපදින්නේ අවිද්‍යාව හේතුවෙන් සකස් වූ සංස්කාර නිසා නමුත් අවිද්‍යාව හේතුවෙන් සකස් වෙන සංස්කාරයන් උපයෝගී කරගෙන තමයි බෝධිසත්වරේක් ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයත් සම්මා සම්බුද්ධ රාජ්‍යය අවබෝධ කරගන්නේ. එම අවබෝධ කළයි උන්වහන්සේලා චතුරාර්ය සත්‍ය ලෝකයාට දේශනා කරන්නේ. ඒ නිසා ශාසනය කියන්නේ අනිත්‍ය වූ ධර්මතාවයක් මේ උතුම් සද්ධර්මයක් යම් දවසක අතුරුදහන් වෙනවා ඒ අතුරුදහන් වෙන්නේ අවසාන සතර පරාජික ආරක්ෂා කරගත් භික්ෂුව අපවත් වෙන වෙලාවේ ශාසනය අතුරුදහන් සද්ධර්මය අතුරුදහන් ඒ කියන්නේ සද්ධර්මයක් අනිත්‍ය වූ ධර්මතාවයක් එහෙමනම් ඔබතුමිය නැගූ ප්‍රශ්නය තමයි සද්ධර්මයක් අතුරුදහන් වෙනවා නම් මේ උතුම් ශාසනයත් අනිත්‍ය වූ ධර්මයක් නම් ධර්මය කොහොමද අකාලික වෙන්නේ කියලා ධර්මය අකාලික වෙන්නේ කියලා දැන් ඔතනදී ওই ප්‍රශ්නය ඔබ විග්‍රහ කරගන්න ඕනේ මෙහෙමයි මෙතනදී ධර්මය කියලා සඳහන් වෙන්නේ අපි දැන් ධර්මයේ ගුණයන් ගැන සඳහන් කරනවා ධර්මයේ සවක්කාතයි ධර්මයේ සම්දිට්ඨිකයි ධර්මයේ අකාලිකයි ධර්මයේ හිපස්සිකයි ඒතර මේ ධර්මය කියන්නේ කුමක්ද මෙතනදී මේ ධර්මය කියන්නේ මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය වෙන දෙයක් නෙමෙයි එහෙනම් යම් දවසක ජයශ්‍රී මහා බෝධි මූලෙදී ලෝතුරා බුදුරජාණන් වහන්සේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළාද ඒ අතීතේ පටන් මේ මොහොතේ චතුරාර්ය සත්‍ය ජීවමානව වැඩ සිටිනවාද වර්තමානයේ දක්වා අනාගතයේ අවසාන සතර පරාජිකා ආරක්ෂා කරගත්ත අවසාන උපසම්පදා භික්ෂුව අපවත් වෙන මොහොත දක්වා ඒ අනාගතයේ මේ සද්ධර්මයේ අර්ථයන් මේ චතුරාර්ය සත්‍ය ජීවමානව තියෙනවා. ඒ අවසාන සතර පරාජික ආරක්ෂා කරගෙන ජීවත් වෙන උපසම්පදා භික්ෂුව අපවත් වෙන මොහොත දක්වා ඒ කියන්නේ අනාගතයේ ඒ මොහොත දක්වා චතුරාර්ය සත්‍ය ජීවමානව තියෙනවා. එහෙනම් අතීතේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගත්ත මොහොතේ පටන් චතුරාර්ය සත්‍ය තියෙනවා. මෙහි මොහොතේ චතුරාර්ය සත්‍ය තියෙනවා. අවසාන උපසම්පදා භික්ෂුව සතර පරාජික ආරක්ෂා කරගත්ත අපවත් වෙන මොහොත දක්වා සද්ධර්මයේ තියෙනවා මේ උතුම් ශාසනේ තියෙනවා චතුරාර්ය සත්‍යයේ තියෙනවා එහෙනම් අතීත
වර්තමාන අනාගත මේ තුන් කාලයටම ධර්මය අවබෝධයේ පොදුයි මේ සතරාර්ය සත්‍ය උපයෝගී කරගෙන ඒ අතීතයේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගත්ත මොහොතේ පටන් අර පස්වග මහණුන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත මොහොතේ පටන් මේ මොහොතේ ඔබටත් අවසාන සතර පරාජික ආරක්ෂා කරගෙන ජීවත් වෙච්ච ස්වාමින් වහන්සේ අපවත් වෙන මොහොතේ දක්වාත් මේ ලෝකේ චතුරාර්ය සත්‍ය ජීවමානයි ඒ කියන්නේ අකාලිකව පවතිනවා නොමැරී පවතිනවා ඒ තුන් කාලෙටම මේ ධර්මයේ පොදුයි ඒ නිසා තුන් කාලෙටම මේ ධර්මයේ පොදු උනත් අවසාන සතර පරාජික ආරක්ෂා කරගෙන ජීවත් වෙන උපසම්පදා භික්ෂුව අපවත් වෙන මොහොතේ සමස්ත සද්ධර්මයේම අතුරුදහන් වෙලා යනවා ඒතොර සමත්ත සද්ධර්මයේම අතුරුදහන් වෙලා යන්නේ හේතුවක් නිසා මොකක්ද හේතුව මේ උතුම් චතුරාර්ය සත්‍ය දරා ගන්න මේ උතුම් චතුරාර්ය සත්‍ය ජීවිතයට එකතු කර ගන්න මේ උතුම් චතුරාර්ය සත්‍ය තුලින් සුගතිය මතු කර ගන්න නිවන් මාර්ගය මතු කර ගන්න තියෙන සංස්කාරයෝ සියල්ල මහවරයි තේන්න සියලු සංස්කාරයෝ සියල්ල මහවරයි ඒ නිසා නැවත සෝවාන් ඵලයට පත් වෙන්න සකෘදාගාමි ඵලයට පත් වෙන්න සංස්කාර තියනයි ලෝකේ නැහැ ඒ නිසා සද්ධර්මයේ අතුරුදහන් වෙලා යනවා නමුත් සද්ධර්මයේ ආරම්භයේ පටන් ජයශ්‍රී මහා බෝධි මූලේ අපේ බෝධිසත්වය උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත් මොහොතේ පටන් මේ මොහොත දක්වාත් අවසාන සතර පරාජික ආරක්ෂා කරගත් භික්ෂුව අපවත් වෙන මොහොත දක්වාත් මේ අතීත වර්තමාන අනාගත මේ තුන් කාලයටම සද්ධර්මය ජීවමානව තියෙනවා කාලිකව තියෙනවා නොමැරී තියෙනවා නමුත් අවසාන උපසම්පදා භික්ෂුව අපවත් වෙන වෙලාවේ ශාසනය අතුරුදහන් සද්ධර්මය අතුරුදහන් ඊට පස්සේ මොකද වෙන්නේ ආයිමත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනය තමයි නැවතත් සද්ධර්මය මතු කළා ගන්න මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය මතු කරලා ගන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මතු කරලා ගන්න අර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සස්ත්‍රීක නගරයක් තියෙනවා ඒක බොහොම සස්ත්‍රීක නගරයක් ඒ සස්ත්‍රීක නගරය ක්‍රමානුකූලව කැලෙන් වැසිලා යනවා භාවිතෙන් බැහැර වෙලා යනවා මොකද ඒ නගරය පෝෂණය කළේ නැහැ ඒ නගරේ ජනතාව පාලකයෝ නිසියාකාරෝ රැකගත්තේ නැහැ ඒ නගරයට කළ යුතු උපස්ථානයන් කළේ නැහැ ඒ නිසා ඒ නගරය වල් බිහි වෙලා වනගත වෙනවා වල් බිහි වෙලා වනගත වුණාට පස්සේ දවසක් යම් පුද්ගලෙක් වනගත වෙනවා යම් පුද්ගලෙක් වනගත වෙලා මේ කැලෙන් යට වෙලා තියෙන වනය මේ කැලෙන් යට වෙලා තියෙන නගරය දකිනවා ඔහු දකිනවා මේක සුන්දර නගරයක් අතීතේ මං හිතන්නේ තිබ්බ මේ සුන්දර නගරය කැලෙන් වට වෙලා කැලේ වසාගෙන තියෙන්නේ ඔහු ඇවිල්ලා මේ පණිවිඩේ රජතුමාට කියනවා රජතුමා සේනාව අරගෙන ගිහිල්ලා මේ කැලේ හෙලි කරලා අර නගරය යලි මතු කරලා ගන්නවා වගේ ඒ නගරේ යලු ජනාකීර්ණ භාවයට පත් කරනවා වගේ අතීත ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ සස්ත්‍රීකව තිබ්බ සක්කාත භාවයෙන් සම්දිත්තික භාවයෙන් අකාලික භාවයෙන් තිබ්බා වූ මේ ශාසනය අන්න මෛත්‍රී බුදුරජාණන් වහන්සේ නැවත මතු කර ගන්න. ඒ නිසා මේ උතුම් සද්ධර්මය අතුරුදහන් වෙලා ගියත් එතනින් සද්ධර්මයේ නැවතීමක් වෙන්නේ නැහැ. ඒක මේ ලෝක ධාතුව තියෙන තාක්කල් අනාගතයේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙන තාක්කල් මේ සද්ධර්මය අනිත්‍යභාවයට පත් වෙමින් නැවත නැවතත් නැවත නැවතත් අර වනයේට යට වූ නගරයක් නැවත නැවත සොයාගෙන මතු කරගෙන ජනාකීර්ණ කරනවා වගේ නැවත සද්ධර්මයේ ලෝකයේ තුල පහළ වෙනවා. දේන්න. ඒ නිසා එතනදී ධර්මය අකාලිකයි කියන කාරණේ තුල අපි තේරුම් ගන්න ඕනේ සම්මා සම්බුද්ධ ශාසනයේ ආරම්භයේ පටන් අතීත වර්තමාන අනාගත තුන් කාලයටම මේ චතුරාර්ය සත්‍ය ජීවමානව තිබෙන අතීත අනාගත වර්තමාන තුන් කාලයටම ජනතාවට මේ ධර්මය උපයෝගී කරගෙන මේ අකාලික ධර්මය නොනැසී තියෙන ධර්මය උපයෝගී කරගෙන උතුම් සෝවාන් සකෘදාගාමි අනාගි මාර්ගයන් සාක්ෂාත් කරගන්න පුළුවන්. අවසරයි අපේ ස්වාමීන් වහන්ස. චේතනා පහළ කොට සිත කය වචනේ මෙහෙවා කරන ලද යහපත් හෝ අයහපත් කර්මය තමාටම දායාද වෙනවා.
එනිසාවෙන්ම මේ සසරේ බොහෝ දුර ගමනක් අපි යනවා. කර්මය නිසා සත්වයා හට ගන්නවා. ඒ සත්වයා නිසා නැවත නැවතත් කර්මය සිද්ධ වෙනවා. අපේ සම්විනහංස සත්වයා හට ගන්නේද මුලින් කර්මය හට ගන්නේද සිත තුළ ඇතිවන කුකුසක් අපේ සම්විනහංස ඉතාමත්ම ගෞරවයෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිනවා අපට මෙය පහදා දෙන මෙන්. මෙහෙමයි ඔබතුමිය ප්‍රශ්නයක් ඇටියෙද මේ දෙවෙනි ප්‍රශ්නේදී යොමු කරන්නේ කර්මය නිසා සත්වයා හට ගන්නවා. මොකද මේ හැම ප්‍රශ්නයක්ම මේ විදර්ශනා රාත්‍රියේ ශ්‍රවණය කරන පින්වතුන්ලා යොමු කරපු ප්‍රශ්න තමයි ඔබතුමිය මගෙන් මේ විමසන්නේ. ඒ ප්‍රශ්නෙන් යොමු කළේ කර්මය නිසා සත්වයා හට ගන්නවා. සත්වයා නිසා නැවත නැවත කර්මයන් සිද්ධ වෙනවා. එහෙමනම් මුලින්ම හටගත්තේ සත්වයාද කර්මයේද කියන කාරණේ. ඔය ප්‍රශ්නේ නම් පුතේ බොහොම දෘෂ්ටිගත ප්‍රශ්නයක්. තේරෙනවද? දෘෂ්ටිගත ප්‍රශ්නයක්. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා ලෝක විෂයන් ගැන හිතන්න එපා කියලා. තේරෙනවද? ලෝකේ හටගත්තේ කවදද? කර්මයේද හටගත්තේ? මිනිස්යාද හටගත්තේ? සත්වයාද හටගත්තේ? මේ සියල්ලම අයිති වෙන්නේ ලෝක විෂයන්ට. ඒ කියන්නේ අපිට හිතන්න බැරි විෂයන්ට. තේරෙනවද? එනිසා බුදුරජාණන් වහන්සේ කියනවා මේ ලෝක විෂයන් ගැන අපිට හිතන්න ගියොත් අපි උමතු වෙයි කියලා. තේරෙනවද? උමතු වෙනවා කියන්නේ සද්ධාවෙන් බැහැරට යනවා. තේරෙනවද? මේක කොහොමද වෙන්නේ? මේක වෙන්න බෑ. සත්වයා හටගත්තේ කර්මයෙන්. කර්මයෙන් සත්වයා හටගත්තා. සත්වයා නිසා කර්මය හටගන්නවා. තේරෙනවද? එහෙනම් මුලින්ම ඉපදුනේ සත්වයාද කර්මයේද? හරිම පැටලිලි සහගතයි. තේරෙනවද? ඔය පැටලිල්ල ලියා ගන්න බැරි වුණොත් සද්ධර්මයේ කෙරෙනුත් කලකිරෙනවා. ඒ කියන්නේ උමතු වෙනවා. තෙරුවන් කෙරෙනුත් කලකිරෙනවා. තේරෙනවද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා ඔය අපිට නොපෙනෙන ඒ ලෝක විෂයන් ගැන හිතන්න යන්න එපා කියලා. බුදුරජාණන් වහන්සේ නමක් අපිට පහළ වෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයන් කියන්න. එච්චරයි. එනිසා සම්මා සම්බුද්ධ ශාසනයකදී අපි අපේ ජීවිතවලට එකතු කරගත යුත්තේ චතුරාර්ය සත්‍යය. එනිසා චතුරාර්ය සත්‍යයෙන් බැහැර වෙලා අපි අපේ නිවන උදෙසා, අපේ නිදහස උදෙසා, අපේ නිරෝධය උදෙසා අපි ගත යුතු ධර්මයන් අරගන්නේ නැතුව බාහිර ලෝක විෂයන් දිහා අපි හිතන්න ගියොත් අවසානයේ අපිට නිවන අහිමි වෙලා අවසානයේ අපි ලෝකේම නැවත නැවත හිමිකරුවන් බවට පත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කොතනකවත් කර්මය නිසා සත්වයා හටගත්තා කියලාවත් සත්වයා නිසා නැවත කර්මය හටගන්නවා කියන කාරණයක් මම නම් දන්නේ සඳහන් කළා නෑ. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තියෙන්නේ අවිද්‍යාව නිසා සංස්කාර හටගන්නවා. අන්න හරිතන. තේන්නේ? අවිද්‍යාව නිසා සංස්කාර හටගන්නවා. දැන් එතකොට බලන්නකෝ දැන් මම ඉදිරියේ ඉන්න පින්වත් මහත්මයා උපමාවට ගන්නම්කෝ. එතකොට දැන් ඔබ මෙතනදී උපමාවට ගත්තොත් ඔබ කියන්නේ කුමක්ද? අවිද්‍යාව හේතුවෙන් සකස් වුණා වූ සංස්කාරය. අවිද්‍යාව හේතුවෙන් නිසා වූ සංස්කාරය. සංස්කාර හේතුවෙන් සකස් වන්නා වූ විඥානය. දැනීම. විඥානය හේතුවෙන් සකස් වෙන්නා වූ නාම රූප ධර්මයන්. නාම රූප ධර්මයන් කියන්නේ පංච උපාදානස්කන්ධ ධර්මයන්. නාම රූප පත්‍ය සලායතන. මෙන්න මේ පංච උපාදානස්කන්ධයෝ නිත්‍ය වශයෙන් ගැනීම නිසායි සලායතනයන් උපදුනේ. ඔබ ගිය ජීවිතේ අවසාන චුතිසිත ඔබ අනිත්‍යයි කියලා අවබෝධයෙන් අවබෝධ කරගත්තා නම් නැවත මේ සලායතනයන්ගේ ඉපදීමක් නැහැ. ඔබට මේ ජීවිතේ සලායතනයන් උපදින්නේ නැහැ. ඔබ සලායතනයෝ නිරෝධය කරනවා. රූපය නිරෝධය කරනවා. නමුත් රූපය නැවත පටිච්ච සමුප්පන්නව ඉපදුනේ. ඔබ පටිච්ච සමුප්පන්න රූපයකට බැස ගැනීමට අදාළව විඥානය සකස් කරගත්තේ. ඇයි? නාම රූප පත්‍ය සලායතනය. පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා දැක්කේ නැහැ. ඒ නිසා සලායතන ඉපදුනා. සලායතන පත්‍ය පස්සෝ. සලායතන හේතුවෙන් පස්සේ සිද්ධ වුණා. පස්ස පත්‍ය වේදනා. වේදනා පත්‍ය තණ්හා. තණ්හා පත්‍ය උපාදානං. උපාදාන පත්‍ය භව. භව පත්‍ය ජාති. ජාති පත්‍ය ජරා ව්‍යාධි ශෝක මරණ. මේ පැත්ත ඔන්න මාර්ගය. මෙහෙමයි අපි මේ ප්‍රශ්නේ යොමු කර යුත්තේ. මෙහෙමයි අපි මේ ප්‍රශ්නය ගැන කතා කළ යුත්තේ. තේන්නේ? කර්මය නිසා සත්වයා හටගත්තා. සත්වයා නිසා කර්මය ශක්තිමත් වෙනවා. ඒ කියන කාරණා අපි ධර්මයේ දෘෂ්ටිගත ආකාරයෙන් ජීවිතයට එකතු කර ගැනීම වෙනවා. තේරෙනවද? එනිසා නිරතුරුව දකින්න අවිද්‍යාව හේතු වෙනුයි මේ සියලු ධර්මතාවයන් සකස් වුනේ.
ඔබයම් දවසක අවිද්‍යාව නිරෝධය කළාද මේ ජාති ජරා ව්‍යාධි මන ශෝක පරිදේවය සියල්ලම නිරෝධය වෙලා යනවා තේන්න එහෙනම් මේසා සරල දහමක් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා අවිද්‍යා නිරෝධය කරපු තැනදී ජාති ජරා ව්‍යාධි මරණ නිරෝධය වෙනවා තේන්න අපි අවිද්‍යාව ශක්තිමත් කරන තැනදී අපි ජාති ජරා ව්‍යාධි මරණ ශක්තිමත් එහෙමනම් අපි ධර්මය දුෂ්ටිගතව ජීවිතයට එකතු කරගෙන අපි ඒ දුෂ්ටි නොස්සේ හබා යනවනම් ඒ කියන්නේ මුලින්ම හටගත්තේ සත්වයාද මුලින්ම හටගත්තේ කර්මයේද මේ ධර්මතාවයන් අපි හොයාගෙන යනවනම් ඒ හොයන මොහොතක් පාසා අපි චතුරාර්ය සත්‍ය තුල නැහැ අපි චතුරාර්ය සත්‍ය තුල නැහැ අපි චතුරාර්ය සත්‍ය තුල නැත්තම් අපි සම්මා සම්බුද්ධ ශාසනය තුල නැහැ ඒ නිසා ඔබට සම්මා සම්බුද්ධ ශාසනය අවශ්‍ය නම් ඔබට චතුරාර්ය සත්‍ය ධර්මය ජීවිතයට අවශ්‍ය නම් ඔබ බුදුරජාණන් වහන්සේටයි කීකරු වෙන්නේ බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නේ මම බුදුරජාණන් වහන්සේගේ කිසිත් නොදත් ශ්‍රාවකයා කින තැන්ට ඇවිල්ලා තේන්නයි අවිද්‍යා පත්‍ය සංඛාරා අවිද්‍යාව හේතුවෙන් සකස් සංස්කාර අවිද්‍යා නිරෝධා සංස්කාර නිරෝධෝ අවිද්‍යා නිරෝධා මේ ජාති ජරා ව්‍යාධි මරණ දුක නිරුද්ධ වුණා තේන්න එනිසා අර කාරණේ ගැන හිතන්නේ නැතුව තේන්නද ඒ දුෂ්ටිගතව ධර්මයේ ජීවිතයට එකතු කරගන්න නැතුව බුදුරජාණන් වහන්සේට කීකරුභාවයෙන් මෙන්න මේ පටිච්ච සමුප්පාද ධර්මයන් තුල ජීවිතේ විසිරවල දකින්න මේ පටිච්ච සමුප්පාද ධර්මයන්ගේ අවිද්‍යාව නිරෝධය කරලා භව නිරෝධය කියන කාරණය මතු කරගන්න කියන කාරණයයි ඔය ප්‍රශ්නේදී පිළිතුර හැටියට දෙන්න තියෙන්නේ. හිමත් ස්වාමීන් වහන්ස ජීවත් වීමේදී ජීවිතය තුල අප ලබන්නා වූ සහ අප කරන්නා වූ යම් යම් ක්‍රියාවන් බුදුදහම සමග ගලපාගත නොහැකිව අප යම් යම් අවස්ථාවල මුලාවටපත් වෙනවා. ධර්මින් ඈත් වෙනවා ස්වාමීන් වහන්ස. අපිට පහදා දෙන්න ස්වාමීන් වහන්ස අප සමහර අවස්ථාවලදී කර්මය කුසලයේ ගැන සිතා සත්‍යයන් සම්බන්ධව තීරණ ගන්න ලබනවා. ගෙදරක ගමක අපි සුරතලට ඇති කරන සතෙක් පල්ලෙක් පූසෙක් බොහෝ වෙලාවට ඔවුන් දුකින් මිදවීම පිණිස කරදරෙන් මිදවීම පිණිස කියා අප ඔවුන් සම්බන්ධයෙන් විවිධ සත්කම් උපත් පාලන සත්කම් මේ ආදී තීරණ සිදු කරනු ලබනවා. අපේ ස්වාමීන් වහන්ස මේ අකුසලයක්ද මෙලෙස සිටීම වරදක්ද චේතනාව සතුකු දුකින් මුදවා ගැනීම නම් ඒ එසේ සිටීම වරදක්ද අපේ ස්වාමීන් වහන්ස මේ ක්‍රියාව වරදක්ද අපේ ස්වාමීන් වහන්ස අකුසලයක්ද ඉතාමත්ම කරුණාවෙන් අපට පහදා දෙනමින් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිනවා මෙහෙමයි ඔබතුමේ ප්‍රශ්නයක් ඇටියට යොමු කළේ මේ ගම්වල එහෙම නැත්නම් ගෙවල් වල සුරතලේට එහෙම නැත්නම් ගෙවල් වල ආරක්ෂාවට ඇති කරන සත්තු ඉන්නවා අපි කියමු බල්ලෝ කියලා ඉතින් මේ බල්ලෝ බල්ලන්ගේ ගෑනු සත්තු පැටව් දානවා කියලා අරන් ගිහිල්ලා ඒ සතුන් අරන් ගිහිල්ලා සත්කම් වලට වාජනය කරලා උපත් පාලන සත්කම් සිද්ධ කරනවා ඒ සිද්ධ කිරීම පවද්ද පිනක්ද කියන කාරණේ තමයි අහන්නේ හොඳේ එතකොට මේක දැන් පිනක් කියලා බලාපොරොත්තුෙන් කර නැත් ඉන්නවා තේරෙනවද මොකද මේ සතා පැටව් දැම්මට පස්සේ මේ පැටව් නිසා බලවත් ප්‍රශ්න මතුවෙනවා සමාජේ බල්ලන්ගේ ගහණය වැඩි වෙනවා අනිත් එක ඒ පැටව් පෝෂණය කිරීමේ හැකියාවේ ගෙවල් වලටත් නැහැ මොකද බලු පැටව් වැඩි වුණොත් එතන පරිසරයටත් හානියක් වෙනවා තේන්නද ඉතින් මෙවැනි හේතුන් නිසා මේ හුඟක් අය යහපත උදෙසා තේනස් තිරිසන් සතාගේ යහපතත් තමාගේ යහපතත් උදෙසා මේ සත්තු වඳ සැත්කම් වලට සිද්ධ කරනවා ඉතින් ඒකෙදි ඔබ ඔබේ ගෙදර ඉන්න බල්ලා ගැහණු සතා වඳ සැත්කමක් කළා නම් ඔබ හිතනවා ඒ වෙන්න පුළුවන් මේ වඳ සැත්කම කිරීම තුලින් අනේ බැල්ලියටත් පහසුවක් ඒ වගේ මේ වඳ සැත්කම කිරීම තුලින් ඒ බල්ලාගේ අයිතිකරුවන්ටත් පහසුවක් මොකද අමතර පැටවු නැහැ ඒව පෝෂණය කරන්න වෙන්නේ ඒ පැටවු නිසා ඇතිවෙන්නා වූ ප්‍රශ්න දුක් කරදර නැහැ තේන්න ඉතින් මේ දෙපැත්තෙන්ම හිතලා අපි හිතනවා ඒක අපිට පිනක් කියලා තේන්න හුඟක් අය හිතනවා ඒක පිනක් කියලා අපි සමාජයටත් යහපතක් කරනවා අපි ඒ බැල්ලිටත් යහපතක් කරනවා කියලා. නමුත් ධර්මානුකූලව ඒක ගැලපෙන්නේ නැහැ. ධර්මානුකූලව ඒක ගැලපෙන්නේ නැහැ. ඇයි ධර්මානුකූලව ගැලපෙන්නේ නැත්තේ? දැන් අපි බලමු මනුස්ස අම්මා කෙනෙක්. මනුස්ස අම්මා කෙනෙක් දරුවෙක් ලෝකෙට බිහි කළාට පස්සේ ඒ දරුවා දුකක් කියලා දකින්නවද? ඒ දරුවා දුකක් කියලා දකින්නේ නැහැ. මනුස්ස අම්මා කෙනෙක් දරුවෙක් බිහි කළාම ඒ දරුවා ප්‍රශ්නයක්, කරදරයක්, බාධාවක් කියලා දකින්නවද? දකින්නේ නැහැ. Taman බිහි කරපු දරුවා නිසාම
ලේටික කිරි බවට පත් වෙනවා. තමන් බිහි කරපු දරුවා නිසාම ඒ අම්මා තාත්තා රැට නිින්දක් නැහැ. තේන. තමන් බිහි කරපු දරුවා නිසා දරුවාගේ මුත්‍රා අසූචියේ අම්මා තාත්තා දකින්න රත්තරන් හැටියට. තේන. ඒ දරුවා නිසා එවන් මෙත්තා කරුණා මුදිතා උපේක්ෂාව ඒ අම්මට ඇති වෙනවා. බැල්ලියක් ගන්න, එළදෙනෙක් ගන්න, පූස් අම්මා කෙනෙක් ගන්න, නැත්නම් කුරුල්ලෙක් ගන්න ඒ සෑම කෙනෙක්ම තමන්ගේ පැටවා නිසා එළදෙනක්ගේ තමන්ගේ පැටවා නිසා ඒ එළදෙනගේ ලේ ටික කිරි වෙනවා. පැටවා නිසා, මවුගුණේ නිසා, දරුසෙනහස නිසා, ඈ බල් බැලලි බැල්ලියක්ගේ පැටියා නිසා ඒ බැල්ලිගේ ඇඟේ තියෙන ලේ කිරි වෙනවා. ඈ ඒ දරුසෙනහස නිසා, දරු කැක්කුම නිසා නේ. ඒතර බලන්නකෝ ඒ බලු අම්මා කෙනෙක් තමන්ගේ පැටියා නිසා මොන සානම් දරු සෙනෙහසක් ලබනවාද? ඒ පැටියා නිසා මොන තරම්නම් සතුටක් ප්‍රීතියක් ලබනවාද අම්මා කෙනෙක් හැටියට? තේන්න. එතකොට එහෙමනම් අපි හිතනවා නම් බල්ලාට තමන්ගේ ගෙදර ඉන්න ඒ බලු අම්මාට වඳසැත්කමක් කිරීම බල්ලාට කරන යහපතක් කියලා ඈ කවදාකවත් ඒක සිද්ධ වෙන්නේ අපි තමන්ගේ ගෙදර ඉන්න බලු අම්මාට වඳසැත්කමක් කරන මොහොතක් පාසා අපි ඒ අහිංසක සතාගේ සතුට අපි උදුරගත්ත වෙනවා. දරු සෙනෙහස ලබා ගැනීමට අදාළ සතුට අපි උදුරගත්ත වෙනවා. ලේ ටික කිරි කරලා පැටියට පෙවන්න තියෙන අයිතිය අපි උදුරගත්ත වෙනවා. ඒ බලු පැටිවන් නිසා ඒ අම්මට ලබන්න තියෙන සතුට සෙනෙහස අපි අහිමි කරපු කෙනෙක් වෙනවා. එහෙමනම් අපි තේරුම් ගන්න ඕනේ අපිට බලු පැටව ප්‍රශ්නයක් වුණාට සමාජයට බලු පැටව ප්‍රශ්නයක් වුණාට ඒ බලු අම්මා පැටව 10 දෙනෙක් දැම්මත් ඒ 10 දෙනාම ඇයට සම්පතක් ඇයට සතුටක් ඇයට සෙනෙහසක් ඒ පැටව 10 දෙනා වෙනුවෙන් ඇයගේ ලේ කිරි වෙනවා ඒ පැටව 10 දෙනා වෙනුවෙන් ඇයි ජීවිත පරිත්‍යාගයෙන් ඒ පැටව ආරක්ෂා කරනවා ඒ පැටව 10 දෙනා වෙනුවෙන් එයා කෑම සොයාගෙන ගිහිල්ලා බඩ පුරෝගෙන අනුන්ගෙන් ගුටි කාලා ඉඳුල් ටික කාලා ඒ පැටවට පෝෂණය කරනවා තේ එහෙනම් අපි හිතනවා නම් අපේ ගෙදර ඉන්නේ බලු අම්මා සත්කමක් කිරීමෙන් ඒ බැල්ලියට කරන්න යහපතක් කියලා ඒක කවදාක්වත් ධර්මයට එකඟ යහපතක් නම් නෙමෙයි. ඔබේ බලු අම්මාගේ දරුසුරතල් බැලීමේ ශක්තිය අහිමි කරපු කෙනෙක් වෙනවා. දරුවන් නිසා ලබන්න තියෙන සතුට බලු පැටවු නිසා ලබන්න තියෙන සතුට අහිමි කරපු කෙනෙක් බවට පත් වෙනවා. තේන්න. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ අපි අපේ ගෙදර ඉන්න බල්ලා වේවා බැල්ලිය වේවා පූසෙක් වේවා පූසියක් වේවා එළදෙනෙක් වේවා වස්සෙක් වේවා අපි ලිංගික වශයෙන් ඒ අය බෙලහීන කරනවා නම් දරු සම්පත් ලබා ගැනීමේ අයිතිය ඒ අයට සත්කම් මාර්ගයෙන් ඖෂධ මාර්ගයෙන් අපි විනාශ කළා දානවා නම් ඒ විනාශ කරන දාන මොහොතක් පාසා අපි සංසාරයේ කියන්නේ පටිච්ච සමුප්පන්න අපේ අනාගත ජීවිතවල අපි වඳභාවයට පත්වීමට අදාළ සංස්කාර අපි ජීවිතේට එකතු කරගන්න. හොඳට තේරුම් ගන්න ඕනේ ඔබ ඔබේ ගෙදර ඉන්න බැලලිය බලු අම්මා ඔබ සත්කමක් මාර්ගයෙන් වඳභාවයට පත් කරනවා නම් ගෙදර ඉන්න ඒ බල්ලන්ගේ පිරිමි සතා නැත්තම් වසුපැටුවෙක් වේවා ඒ පිරිමි සත්තු ලිංගික වශයෙන් බෙලහීන භාවයට පත්වීමට අදාළ මේ එන්නත්ෝ බෙහෙත්තේ දෙනවා නම් ඒ ක්‍රියාවන් තුලින් අපි නිරතුරුවම ඒගොල්ලන්ගේ ලෞකික සැපය අපි උදුරගත්ත වෙනවා ඒගොල්ලන්ගේ ලිංගික සැපය අපි උදුරගත්ත වෙනවා ඒගොල්ලන් දරු හොරතල් බැලීමේ සැපය උදුරගත්ත වෙනවා ඒ නිසා එවැනි උදුරා ගැනීම නිසා අපි කවදා හරි පටිච්ච සමුප්පන්නව මනුස්ස ජීවිතයක් ලැබුවත් තිරිසන් ජීවිතයක් ලැබුවත් අපිට දරුවන් පැටවුන් අහිමි වෙන ජීවිත ලැබෙන්න පුළුවන් තේරෙනවද දැන් අපේ මනුස්ස සමාජය තුල බැලුවොත් අපි දකිනවා ගොඩාක් ඉන්නවා දරු සම්පත් අහිමි වෙච්ච අය තේන මුළු ජීවිත කාලෙම දරුවෝ උපද්දවා ගන්න උත්සාහ කරනවා නමුත් දරුවෝ ඉපදීමක් නැහැ ඒ අවසානයේ දරුවෙක් අරන් හදා ගන්නවා අනුන්ගේ දරුවෙක් අරන් හදා ගන්නවා තේන සමහරු ඒ නිසාම ශෝකයෙන් පීඩිතව මියන අයත් ඉන්නවා ඇයි එතකොට අපිට ඒ දරු සම්පත් අහිමි වෙන්නේ සංසාරයේ අපි එක්කෝ මනුස්ස දරුවන් බිහිවීමට අදාළව වැරදි කළා මනුස්ස දරුවන් ගප්සා කළා තේන්න ඒ වගේ දරු සම්පත් ගප්සා කරන්න අදාළ වෛද්‍ය ප්‍රතිකාර කළා ඖෂධ හොයලා දුන්නා
දාරු සම්පත් ගබ්සා කරන්න උපකාර කළා. ඒ වාට අනුබල දුන්නා. අපිට දාරු සම්පත් නැතුව යනවා. ඒ විපාකෙට අපිට දාරු සම්පත් ලැබෙන්නේ නැහැ. අපි පෙර ජීවිතවල අපේ ගෙදර හිටිය බැලලිව වඳසක්කමට ලක් කළා. බලලව පූසිව වඳසක්කමට ලක් කළා. අන්න එහි විපාකයන් අපිට එද්දී අපිට දාරු සම්පත් අහිමි වෙනවා. ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕනේ බැලලියක් අපිට බැලලියගේ පැටව බර වුණාට කවදාක්වත් ඒ බැලලියට යාගේ පැටව බර නැහැ. තේන්නද? එයාට ඒ දරු පැටව සම්පතක්. ඒ සම්පත නිසායි ලේ කිරි බවට පත් වෙන්නේ. තේන්න? ඒ නිසා නිරතුරුවම අපි බැලලියක් වඳසැක්කමක් කරා කියන්නේ ඒ බැලලියට තියෙන අයිතියක් අපි උදුරා ගත්තා වෙනවා. ඒ උදුරා ගැනීම සංසාරේ අපිට දරුවන් අහිමි කිරීම උදෙසා අනිවාර්යයෙන්ම හේතු වෙනවා. ඒ නිසා නිරතුරුවම ඒ සතුන් නැති කරනවා නම් ඒ අයගේ ලිංගික නිදහස අහිමි කරන්න එපා. ඒ ලිංගික නිදහස අහිමි කරොත් ඔබටත් සංසාරේ ලිංගික නිදහස අහිමි වෙන නපුංසක ජීවිතයන් ලබන ජීවිත බවට පත් වෙන්න පුළුවන්. තේන්නයි? දැන් අපි ඔය බිත්තර කියන කාරණේදීත් ඔය කාරණේ මතුවෙනවා. තේන්නයි? දැන් ගෙදරක කුකුල කිකිලියෝ හදනවා. කුකුල කිකිලියෝ හැදුවා මේ කිකිලි බිත්තර දානවා. ඒ බිත්තර දැම්මට පස්සේ ඕනෑම කිකිලියා බිත්තර 15ක් වගේ දාලා එයා රකින්නවා. ඕනෑම කිකිලියක් රකින්නවා. එතකොට ඒ රකින්න වෙලාවේ එයා රකින්න සමාඩ සුමානයක් දෙකක් තුනක් මාසයක් කූඩුව ඇතුළෙම läගලා ඒ කිකිලි රකින්නවා. නමුත් අපි බිත්තර තියන්නේ නැහැ. එයා දාන බිත්තර ටික අපි කාලා කිකිලිට පැටවු ලබා ගැනීමේ අයිතිය අපි අහිමි කරනවා. ඒක තේරුම් ගන්න ඕනේ. එහෙම එකක් තියෙනවා ඈ. අනිවාර්යෙන්ම තියෙනවා. මට මතකයි අපේ ගෙවල් වලත් අපි පොඩි කාලේ කිකිලියෝ හිටියා. ඕනෙම ගෙදරක ඒ කාලේ ඉන්නවා කුකුල කිකිලියෝ කීප දෙනෙක්. ඒතකොට අපේ අය මොකද කරන්නේ? අර බිත්තර ටික එකතු කරලා ඒක රකින්න වෙලාවට රකින්න තියෙනවා. දවස් 18ක් ගියාම බිත්තර 12ක් 13ක් තිබ්බොත් ඔන්න පැටව 10ක් 11ක් එනවා. ඒතකොට බලන්න ඒ පැටව 10 දෙනාත් එක්ක ඒ කිකිලිය මොනතරම්නම් සෙනෙහසින්ද ජීවත් වෙන්නේ? මොනතරම්නම් සතුටෙන්ද ජීවත් වෙන්නේ? අර පැටව 10 දෙනා මැදි කරගෙන ඒ අයට මාස 3ක් විතර යනකම් කන්න හොයලා දෙනවා. පහුරු ගගා එයා බඩගින්නේ ඉඳලා පැටවු ටික පෝෂණය කරනවා. එයා රැයට පැටවු 10 දෙනා එයාගේ අත්අටු දෙක පියාපත් දෙක යට තියාගෙන ඒ පැටවු උණුසුම් කරනවා. ඒතර බලන්නේ පැටවු 10 දෙනා නිසා ඒ කිකිලි අම්මා මොන තරම්නම් සතුටක් ලබනවද? මොන තරම්නම් දරු සෙනෙහසක් ලබනවද? ඒ පැටවු නිසා සමහර වෙලාවට යම් පලිබෝධ පැටවුට එන පලිබෝධ නිසා ඒ කිකිලි ජීවිත පරිත්‍යාග කරන අවස්ථා තියෙනවා. තේන්නේ? බල්ලෙක් එලෝගෙන ආවොත් ඒ පැටවු ටික කවදාක්වත් ඒ කිකිලියාගේ ජීවිතය ගැන හිතන්නේ නැහැ. පැටවුගේ ජීවිතය ගැන හිතන්නේ. ඒ පැටවු නිසා කිකිලි මරණයට පත් වෙන ජීවිත පූජා කරන අවස්ථා. ඒක බලන්නේ මේ පැටවු ටික කොච්චර ආදරෙන්ද ඒ කිකිලි රැකගන්නේ. නමුත් අපි ඒ කිකිලිට ඒ බිත්තර ටික අපි පරිභෝජනයට අරගෙන ඒ පැටවු හැදීමේ අයිතිය අහිමි කරනවා නම් ඒ පැටවු නිසා ලබන සැපය ඒ පැටවු නිසා ලබන යාගේ ලෞකික සැපය අපි අහිමි කරනවා නම් ඒ සෙනෙහස අපි අහිමි කරනවා නම් සංසාරේ අපිට අනිවාර්යයෙන්ම දරු සම්පත් අහිමි වීමේ අකුසල් ජීවිතයට එකතු වෙනවා. පිරිමි කෙනෙක් වුණත් කාන්තාවක් බවට පත් වුණත් දරු සම්පත් නැතිව දුක් විඳින කෙනෙක් බවට අපි පත් වෙන්න පුළුවන්. තේරෙනවද? ඒ නිසා මේ தත්ත්වෙ තියෙන නමුත් මේ ෆාම් බිත්තරවල ෆාම් වල හදන බිත්තරවල ඒ කියන්නේ කිකිල් පැටියෙක් උපදීමේ ශක්තිය නැති ඒ કૃත්‍රිම ක්‍රමවලින් හදන තැන් තියෙනවා මන් හිතන තරමට. එහෙම තියෙනවා නම් ඒකට මේ ප්‍රශ්නේ මතු වෙන්නේ නැහැ. තේරෙනවද? නමුත් ඉතින් කිකිලි බිත්තරයා කඩෙන් සල්ලි දීලා ගත්තා කියන කාරණේදී ඔබට ඒ අකුසලයේ සකස් වෙන්නේ ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ අකුසලයේ සකස් වෙන්නේ කඩෙන් බිත්තරයක් මිලදී ගන්න කෙනාට නෙමේ, කිකිලිය හදලා ඒ කිකිලිගේ අයිතිය උදුරා ගන්න කෙනාට. හොඳට තේරුම් ගන්න ඕනේ. ඔබ කිකිලිය හදන කෙනෙක් නම් කුකුළු හදන කෙනෙක් නම් ඔබ කරන්නේ කුකුලන්ගේ බිත්තර ටික කිකිලියන්ගේ බිත්තර එකතු කරලා ඔබ කඩේට ගිහිල්ලා විකුණනවා. නමුත් කිකිලියට දරුවන් හැදීමේ අයිතිය නැහැ. දරුවම හැදීමේ අයිතිය ඔබ උදුරගෙන. මොකද බිත්තර ටික ඔබ කඩේට ගිහිල්ලා විකුණනවා. ඒතොර කඩේ මුදලාලි බිත්තර විකුණනවා. විකුණුවා කියලා එයාට ඒ අකුසල එන්නේ නැහැ. එයාට ඒ චේතනාව සකස් වෙන්නේ නැහැ. එතකොට ඒ බිත්තරේ මිලදී ගත්ත කෙනා ඒ බිත්තරේ ගෙදර ගිහිල්ලා කනවා. එයාට මේ අකුසල එන්නේ නැහැ. මොකද එයාට මේ චේතනාව සකස් වෙන්නේ. එයා කඩෙන් බිත්තරේ සල්ලි දීලා අරන් ගෙදර ගිහිල්ලා තම්බල කෑවෙච්චරයි. නමුත් කිකිලියෝ හදන කෙනාට
ඒ කිකිලිගෙන් ඒ බිත්තර ටික අරගෙන විකුණන්නේ ඒ බිත්තර අයිතිකරුවට අනිවාර්යෙන්ම මේ දරු සම්පත් අහිමි කිරීමේ අකුසලය මෙලව සහ පරලව ජීවිතයේදී පටිච්ච සමුප්පන්නව විපාකෙට එනවා ඒක තේරුම් ගන්න ඕනේ නමුත් මේක බිත්තරේ සල්ලි දීලා අරන් කන කෙනාටත් බිත්තරේ විකුණන කෙනාටත් ඒක එන්නේ පාරිභෝජනයේ උදෙසා හෝ විකිණීමේ උදෙසා ඔබ ගන්නවනම් ඔබට නම් අනිවාර්යෙන්ම ඒ දරු සම්පත් අහිමි කිරීමේ අකුසලයේ ලැබෙනවා ඒ අකුසල් නිසා සංසාරයේ අපිට දරු සම්පත් අහිමි වෙන්න පුළුවන් තේන්න ඉතින් ඒ කාරණයක් අපි සිහි සබා ගන්න ඕනේ ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඔබ කිකිලිය ඇති කරන කෙනෙක් නම් අඩු වශයෙන් කිකිලියෙක් බිත්තර මුරා අපි කියමු 10ක් දානවා කියලා ඒ 10 අවම වශයෙන් 4 5ක්වත් එයාට පැටවු හදලා ඒ පැටවු නිසා එයා ලබන සතුට එයාට ලබන්න අවස්ථාවක් දෙන්න තේන්න ඔක්කොම බැරි නම් ඈ ඔක්කොම බැරි නම් දෙන්න මොකද අපිට මේ ධර්මයට අදාළව සියල්ල පවතිනවා කියලා අපිට කියන්න බැහැ මොකද සද්ධාව ඇති කරගන්නේ මේ නියසිරේ තියෙන පස් ප්‍රමාණයටයි ඒ නිසා මම මේ දේ කිව්වා කියලා ඔබ කුකුල කිකිලු ඇති කරන එක නවත්තන්න යන්න ඕනේ නැහැ තේන්නාද නමුත් ඔබ දක්ෂ වෙන්න බිත්තර මුර 10ක් දාන කිකිලියෙක්ගෙන් අවම වශයෙන් බිත්තර මුර 4 5ක්වත් ඒ කිකිලිට පැටවු ටිකක් හදලා ඒ සතුට ලබන්න අවස්ථාව දෙන්න කියන කාරණය මතක් කරන්න ඕනේ. ඒ මගෙමයි මේ නෝනා මේ කාරණයත් මතක් කරන්න ඕනේ අපි අර බැල්ලියෙක්ගේ පැටවු ගැන කතා කරපු එකේදී දැන් අපි කියමු ඔබේ ගෙදර බැල්ලියක් ඉන්නවා. හොඳේ? ඒ කියන්නේ බලු අම්මා කෙනෙක් ඉන්නවා. එයා පැටවු දානවා. අපි කියමු පැටවු පස් දෙනෙත් දැම්මා. දැන් ඉදින් පස්සේ ඔබට තේරෙනවා මේක කරදරයක් කියලා. ඒ පැටවු පස් දෙනා ලොකු උනේ ගමන් ඔබ කරන දේ අර බැල්ලිව ගිහිල්ලා වැඳසත්කමකට ලක් කරනවා. තේන්නේ? වඳසත්කමකට ලක් කළා. එතකොට දැන් මෙතනදී ඔබ තේරුම් ගන්න ඕනේ ඒ බැලලිය වඳසත්කමකට ලක් කිරීමට ඔබට දැනීම සකස් උනේ ඒ බැල්ලියගේ අකුසල් සංස්කාරය නිසා. ඒකත් තේරුම් ගන්න ඕනේ. ඒ බැලලිය සංසාරේ අනුන්ගේ දරු සම්පත් උදුරාගෙන තියෙන නිසායි ඒ බැලලිය වඳභාවයට පත් කරන්න ඔබට දැනීම සකස් උනේ. තේන්නාද? ඒකත් ඔබ තේරුම් ගන්න ඕනේ. ඒ නිසා මේ මේ මේක පටිච්ච සමුප්පන්නව කෙනෙක් වරදක් කරනවා, තව කෙනෙක් වරදක් විපාක දෙනවා. ඒ විපාක දෙන වරද උපයෝගී කරගෙන තව කෙනෙක් වරදක් කරනවා. ඒ කියන්නේ මේකේ නැවතීමක් නැහැ. මේකේ නැවතීමක් නැහැ. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ මේක නැවතීමක් ලබන්න නම් ඒ කියන්නේ අපි මේ රූපය නිරෝධය කරන්නම වෙනවා. තේන්න? මේ ඉපදීම ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේවයන් නිරෝධය කරන්නම වෙනවා. තේන්න? ඒ නිසා එතෙක් අපි අනුන්ගේ අකුසල් නිසා අපි අකුසල් කරගන්නවා. ඒ අකුසල් විපාකෙට එද්දී තව පිරිසක් අකුසල් කරගන්නවා. ලෝකය නැවතීමක් නිමාවක් අවසානයක් නැහැ. තව කල්පසියක් කෝටි ප්‍රකෝටි ගාණක් ජාති ජරා ව්‍යාධි මරණ මැද්දේ ගමන් කරනවා පටිච්ච සමුප්පාදය. අවසර අපේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ආනාපාන සති භාවනාව වඩමින් උත්සාහ කරන ලබන්නේ විදර්ශනා ප්‍රඥාව ලබා ගැනීමට. අපට ඒ පහදා දෙන ස්වාමීන් වහන්ස කියලා අපිට ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තියෙනවා ගෞරවනීය ස්වාමීන් වහන්ස. එමෙන්ම අප සිත තුල නිරන්තරයෙන්ම ලෝභ, ద్వේෂ්, මෝහ ආදී අකුසල සිතිවිලි පහළ වෙනවා. මේ සිතිවිලි වෙන් වෙන්ව හඳුනා ගැනීම තුළ මේ ලෝභ සිතිවිල්ලක්, මේ ద్వේෂ් සිතිවිල්ලක් ආදී වශයෙන් සිත තුළම ඒ ලෝභ ద్వේෂ් සිතිවිලි නිරුද්ධ වෙනවා නේද අපේ ස්වාමීන් වහන්ස? අවසරයි අපේ ස්වාමීන් වහන්ස අපිට මේ ප්‍රශ්න කිහිපය පහදා දෙනසේක්වා. හොඳයි. පින්වත් නෝන මහත්මිය මගෙන් මේ මොහොතේ යොමු කරපු ප්‍රශ්නය තමයි යම් පින්වතියක් යොමු කරපු ප්‍රශ්නයක්. මම ආනාපාන සති භාවනාව වඩනවා. එතකොට ආනාපාන සති භාවනාව වඩන්නේ මම විදර්ශනා ප්‍රඥාව උදෙසා. මම විදර්ශනාව බලාපොරොත්තුෙන් තමයි මං ආනාපාන සතිය වඩන්නේ. ඊළඟට ඒ මහත්මියම යොමු කරනවා මම මා තුල සකස් වෙන සිතුවිලි. ඒ කියන්නේ ලෝභ, ද්වේෂ, මෝහ සිතුවිලි මං හැම වෙලාවම වෙන්වෙන් වශයෙන් හඳුන ගන්නවා. මේක ලෝභ සිතක් කියලා හඳුන ගන්නවා. මේක ద్వේෂ සිතක් කියලා හඳුන ගන්නවා. මේක මෝහ සිතක් කියලා හඳුන ගන්නවා. වෙන්වෙන් වශයෙන් මේ සිත් හඳුන ගනිද්දී මා තුල ඒ සිතුවිලි නිරුද්ධ වෙලා යනවා. එතකොට දැන් ඒ ප්‍රශ්නේ අහන ඒ පින්වත් නෝන මහත්මිය ඒ ප්‍රශ්නෙන් අහන්නේ
තමාතුල සකස් වෙන ලෝභ ද්වේෂ මෝහ සිතුවිලි අලෝභ ආද්වේෂ මෝහ සිතුවිලි වෙන් වශයෙන් හඳුනගෙන මේක ලෝභ සිතක් කියලා යා හිතන්න පටන් ගනිද්දී තමාතුලින් ලෝභ සිත් නිරෝධ වෙලා යනවා කියලා. ඒක සිද්ධ වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. තේන? එනිසා දැන් ඔබතුමී මේ ප්‍රශ්නය තුල ප්‍රශ්න දෙකක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නය උනේ ආනාපාන සතිය තුලින් මම විදර්ශනාව බලාපොරොත්තු වෙනවා කියලා. මම හිතනවා ආනාපාන සතිය තුලින් විදර්ශනාව බලාපොරොත්තු වෙන්න බෑ. ආනාපාන සතිය කියන්නේ සමතේට අදාළ භාවනාවක්. තේන්නේ? ඔබ ආස්වාස ප්‍රාස්වාසයට සුරන් රැල්ලට හිත පිහිටලා ඒ සුලන් රැල්ල උත්තේ හිත අරන් ගිහිල්ලා ආස්වාසේ දිග භාවය දකිමින් කෙටි භාවය දකිමින් ආස්වාසේ සංහිඳීම දකිමින් ඒ වගේම ප්‍රීතිය සැපය දකිමින් අපි උපේක්ෂාව කරා යන ගමනක් තමයි ආනාපාන සතියෙන් කරන්නේ. ඒ නිසා ආනාපාන සතියයි විදර්ශනාවයි කියන කාරණා දෙක එකට වැඩිමක් සිද්ධ වෙන්නේ නැහැ. ඔබ දක්ෂ වෙන්න ඕනේ ආනාපාන සති භාවනාව තුල හිත සමාධිමත් කරගෙන එහෙම නැත්නම් ආස්වාස ප්‍රාස්වාසයේ සංහිඳන ස්වභාවය ඇති කරගෙන එහෙමත් නැත්නම් ඔබ ධ්‍යාන මට්ටම් වලට ගිහිල්ලා එතනින් නැවත පහතට ඇවිල්ලා ඒ කියන්නේ අපි විදර්ශනාවට යද්දී අනිවාර්යයෙන්ම විචාර විතර්කයන් අපි තුල සකස් වෙනවා. අපි යමක් හිතන්න ඕනේ නුවණින් මෙනෙහි කරන්න ඕනේ. ඒ කියන්නේ විචාර විතර්ක සකස් වෙනවා. ඉතින් එතනදී අපේ ධ්‍යාන සත්‍යය නැහැ. තේන්න. ඒ නිසා ඔබ ආනාපාන සතිය තුලින් විදර්ශනාවට යන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබ ආස්වාස ප්‍රාස්වාසයට හිත යොමු කරලා සුරන් රැල්ල ඔස්සේ හිත අරන් ගිහිල්ලා හිත සංසිඳුණු තැනදී ආස්වාසෙන් බැහැර වෙන්න. බැහැර වෙලා විචාර විතර්ක තුලින් ඔබ කායानुපස්සනාව මෙනෙහි කරන්න. සතර සරිපට්ඨානිය මෙනෙහි කරන්න. එහෙමත් නැත්නම් ඔබ ආනාපාන සතිය තුලින් ඔබ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන මට්ටම් වලට යන්න පුළුවන් නම් ගිහිල්ලේ ධ්‍යාන මට්ටම් වලින් පහතට එන්න. පහතට එනවා කියන්නේ නැවත විචාර විතර්ක කියන තැනට එන්න. ඒ විචාර විතර්ක තුලින් ඔබ නැවත අන්න විදර්ශනාවට යන්න. කායानुපස්සනාවට යොමු වෙන්න. රූපේ නුවණින් දකින්න. රූපය සතර මහා ධාතුවක් අට්ටික සංඥාවක් ආයතන හයක් මරණානුස්සතියක් දෙතිස් කුණුපයක් හැටියට දකින්න. එතකොට ඔබ ආනාපාන සතිය තුලින් සමාධිමත් හිතක් ඇති කරගෙන ඒ සමාධිමත් හිතෙන් ඔබ ශක්තිමත් ආකාරයෙන් ඔබට විදර්ශනාවට යන්න. එහෙම නැතුව මේ දෙක ආනාපාන සතිය භාගයක් කරලා ආයිමත් එතනින් විදර්ශනාවට ගියොත් ආයිමත් එතන ආනාපාන සතියක් පිහිටන්නේ නැහැ. ඒක තේරුම්. මේ දෙක එකක් තුල පිහිටන්නේ නැහැ. මේ දෙක වෙන් වශයෙන් ඔබ වෙන් කරගන්න ඕනේ. තේන්න? ඒ නිසා වඩාත්ම සුදුසු දේ ඔබ තුල ආනාපාන සතිය වැඩෙනවා නම් ආස්වාස ප්‍රාස්වාසයේ කෙරේ සීය හොඳින් පිහිටවනවා නම් ඔබට වඩාත්ම හොඳ දේ ඒ ආස්වාස ප්‍රාස්වාසයේ තුලින් සංහිඳුණු තැනට අරන් ගිලා ආස්වාසයේ සංහිඳුණු තැනට. ඒ කියන්නේ හිත සමාධිමත් තැනට අරන් ගිහිල්ලා ඒ සමාධිමත් හිත ළඟින් ඔබ විචාර විතර්ක ඔස්සේ ඔබ සතර සටිපට්ඨාන ධර්මයන් නුවණින් දකින්න. එහෙම නැත්නම් ඔබට ධ්‍යාන මට්ටම් වලට යන්න පුළුවන් නම් ඔබ එතෙන්ට කැමැත්තක් තියෙනවා නම් ධ්‍යාන මට්ටම් වලට ගිහිල්ලා ඒ ධ්‍යාන වින්දනය ලැබලා නැවත ඒ ධ්‍යාන වලින් පල්ලෙහාට ඇවිල්ලා විචාර විතර්ක ඇති කරගෙන ඔබ විදර්ශනාවට යන්න. එහෙමයි එතන මාර්ගය. හරි? දැන් ඔබට පළවෙනි ප්‍රශ්නෙට ඒ උත්තරේ. එතකොට ඒ ප්‍රශ්නේ තුල තියෙන දෙවෙනි කාරණේ තමයි ඔබ මේ යම් ගුරුවරයෙක් ඔබට කියපු දෙයක් තමයි ඔබ මේ අහන්නේ. එතකොට ඒ ගුරුවරයා ඔබට කිව්වේ කොහොමද? ඔබ සිත දෙස බලන් ඉන්න. සිත දෙස බලන් ඉඳලා ඔබ සුල සකස් වෙන ලෝභ දේශ මෝහ සිතුවිලි, අලෝභ ආදේශ අමෝහ සිතුවිලි වෙන් වෙන් වශයෙන් දකින්න. මේක ලෝභ සිතක්. හරි. මේක ද්වේෂ සිතක්. මේක මෝහ සිතක්. මේක අලෝභ සිතක්. මේක මෛත්‍රී සිතක්. මේක ප්‍රඥාවට අදාළ. ඒ වගේ මේ සිතුවිලි වෙන් කරමින් දකිමින් ඉන්නකොට මේ සිතුවිලි නිරෝධය වෙනවා කියලයි ඔබ කියන්නේ. පුතේ එහෙම ධර්මයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක කොහොමද වෙන්නේ? සෝවාන් ඵලයට පත් වුණ කෙනා තුලත් කාමරාග පටිග ඇති වෙනවා. එයා පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය දැකලා තියෙන්නේ. එයා ආර්ය සීලය හැටියට සීලය වැඩිලා තියෙන්නේ. එයා අචල සද්ධාවට ඇවිල්ලා තියෙන්නේ. නමුත් එයා තුලත් කාමරාග පටිගයන් සකස් වෙනවා. ලෝභ දේශ මොහයන් සකස් වෙනවා. අපායගාමී නැහැ. එහෙනම් ඔබ කියනවා නම් ලෝභසිත, ද්වේෂසිත, මෝහසිත වෙන්වෙන් වශයෙන් හඳුනගෙන යද්දී ඒ සිත් නිරුද්ධ වෙලාම යනවා කියලා ඒක වෙන්න විදියක් නැහැ. තේන්න? ඒ නිසා යම් කෙනෙකුට කාමරාග පටිග සිත් නිරුද්ධ කරන්න නම් කාමරාග පටිග සිත් නිරුද්ධ කරන්න නම් එයා අනාගාමී ඵලයට මෙන්නම වෙනවා. මොකද අනාගාමී ඵලයේදී අපි තුල කාමරාග පටිගයෝ නිරෝධය වෙන්නේ. එහෙම නැතු අපි කොච්චර ලෝභසිත අපි වෙන්කොට වෙන්කොට අපි දකිමින් හිටියත්
ලෝභසිත කියන කාරණේ පංච උපාදානස්කන්ධ ලෝභසිත අපි සහ මුලින් නිරුද්ධ කරන්නේ රහත් ඵලයේදී. ඒ කියන්නේ අනාගාමි ඵල අවබෝධයේදී අපි තුල අනුශ්‍රය පංච උපාදානස්කන්ධ කෙරෙහි ලෝභසිත තියෙනවා. තේන. ඒ නිසා මොනම හේතුවක් නිසාවත් කවුරුන් හෝ ඔබට කිව්වොත් ලෝභ දේශ මොහසිත වෙන්වෙන් අඳුනන්න අලෝභ ද්වේෂසිත වෙන්වෙන්ව අඳුනගන්න සකස් වෙන සිතුවිලි වෙන්වෙන්ව හඳුනගනිමින් හඳුනගනිමින් ඉදිරියට යද්දී මේ සිත් නිරෝධය වෙලා කියන කාරණේදී ඒක ධර්මානුකූල නැහැ ඒ කියන්නේ ඔබ කොච්චර ලෝභ ද්වේෂ සිත් එම් නැත්නම් කාම රාග පටික සිත් වෙන්වශයෙන් හඳුනගෙන අඳුනගත්තත් ඔබ සෝවාන් ඵලයට පත් වුන වෙලාවේ අනිවාර්යයෙන්ම ඔබ තුලත් කාමරාග පටිකය වැඩෙනවා තේන්න ලෝභ දේශ මොහය වැඩෙනවා මොකද ඔබ සෝවාන් ඵල අවබෝධයේදී මොහය පරිපූර්ණ වශයෙන් නිරෝධය කළා නැහැ ඔබ පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍ය විතරයි දැකලා තියෙන්නේ ඒ නිසා ඔබ සෝවාන් ඵලයේදී ඔබ කොච්චර මොහ සිත් අයින් කරන්න උත්සාහ කළත් ලෝභ සිත් ද්වේෂ සිත් අයින් කරන්න උත්සාහ කළත් ඒවා නැවත නැවත සකස් වෙනවා ඒ නිසා ඔබ සිත් අයින් කරලා තේරුමක් නැහැ සිතුවිලි වෙන් කරලා හඳුනාගෙන තේරුමක් නැහැ ඔබට මේ සිතුවිලි අවබෝධයෙන් නිරෝධය කරන්න නම් බුදුරජාණන් වහන්සේ මාර්ගයක් කියලා තියෙනවා සිතුවිලි අවබෝධයෙන් නිරෝධය කිරීමේ මාර්ගය සිතුවිලි වෙන් වෙන් වශයෙන් හඳුනාගෙන හිටීම නෙමෙයි ඒක නෙමෙයි සිතුවිලි නිරෝධය කිරීමේ මාර්ගය කාමරාග පටිග වේවා ලෝභ ද්වේෂ මෝහ වේවා අලෝභ ද්වේෂ අමෝහ වේවා මේ සෑම සිතුවිල්ලක්ම නිරෝධය කිරීමේ මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගයයි එනිසා ඔබ මේ හිත්වෙන් කරමින් දකිමින් ඉන්න යන්න එපා හොඳේ එහෙම කළොත් ඔබට කවදාකවත් ආරෂ්ඨාංගික මාර්ගය වැඩෙන්නේ නැහැ එනිසා ඔබ සිත වෙන්කොට දකින පැත් ක්‍රියාව පැත්තකින් තියලා ඔබ නිරතුරුවම වර්තමානයේ තුල මම ආරෂ්ඨාංගික මාර්ගයේ ඉන්නවාද කියලා දකින්න. වර්තමානයේ මම ආරෂ්ඨාංගික මාර්ගයේ තුල ඉන්නවාද කියලා දකින්න. වර්තමානයේ මම සම්මාදිට්ඨිය තුල ඉන්නවාද කියලා දකින්න. වර්තමානයේ මම සම්මා සංකප්පයන් තුල ඉන්නවාද කියලා දකින්න. තේන්න. එහෙම නැත්නම් ඔබ සිත් වෙන්කොට දකිමින් ඉන්න ගියොත් අවම වශයෙන් ඔබ තුල නෙක්ඛම්මයක් නොවේදී තියෙන්න පුළුවන්. ඒතර බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ හිත වෙන්කොට දකින්න කියලා. බුදුරජාණන් වහන්සේ කියන්නේ සකස් වෙන හිත චිත්තානුපස්සනාවෙන් දකින්න. තේන්න. සකස් වෙන හිත චිත්තානුපස්සනාවෙන් දකින්න. ඔබ තුල සකස් වෙන ලෝභ සිතත් අනිත්‍යයි කියලා දකින්න. ඔබ සිත සකස් වෙන අලෝභ සිතත් අනිත්‍යයි කියලා දකින්න. ඔබ තුල සකස් වෙන ද්වේෂ සිතත් අනිත්‍යයි කියලා දකින්න. ඔබ තුල සකස් වෙන මෛත්‍රී සිතත් අනිත්‍යයි කියලා දකින්න. එතනයි බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ. නමුත් එතන දකින්නත් අපි ආරයෂ්ඨාංගික මාර්ගය තුලින් සම්මා සමාධියකට එන්න ඕනේ. තේන්න. එතකොට ආරයෂ්ඨාංගික මාර්ගය තුලින් සම්මා සමාධියකට ආවොත් පමණයි අපිට චිත්තානුපස්සනාව ජීවිතයට එකතු කරගන්න පුළුවන් කායානුපස්සනාව තුල. ඒ නිසා නිරතුරුවම බුදුරජාණන් වහන්සේට අදාළව මාර්ගය ඇති කරගන්න. තේන්න. ඒ නිසා දැන් ආනාපාන සතිය තුලින් විදර්ශනාව කියන කාරණේදී ඔබ එතන වරද්දගෙනයි ප්‍රශ්නේ අහන්නේ. එතකොට දැන් මෙතනදීත් ඔබ හිත්වෙන් කොට ඉන්නවා ආරෂ්ඨාංගික මාර්ගයක් ගැන කතා කළේ නැහැ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඔබ තුල තියෙන මේ ධර්මයේ කෙරෙහි කැමැත්ත, ඔබ තුල තියෙන මේ නිවන කෙරෙහි කැමැත්ත, ඔබ තුල තියෙන මේ භාවනාව කෙරෙහි තියෙන කැමැත්ත සම්මා කැමැත්තක් බවට පත් කරගන්න. ඔබට මේ තියෙන භාවනාව කෙරෙහි කැමැත්ත සම්මා කැමැත්තක් බවට පත් කරගන්න නම් ඔබ සම්මා මාර්ගය තෝරා ගන්න වෙනවා. ඔබ සම්මා මාර්ගය තෝරා ගන්න නම් ඔබට කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණය නුවණින් මෙනෙහි කිරීම අත්‍යවශ්‍ය. එහෙම වුණොත් තමයි ඔබ සැබෑ සම්මා මාර්ගය වෙන උතුම් ආරෂ්ඨාංගික මාර්ගය ජීවිතේට එකතු කරගන්නේ. පින්වතුන් අප්‍රමාණ සතුටපත් වෙන්න අද බොහොම සුන්දර දවසක් මේ සුන්දර මාතෘභූමියට උතුම් මේ ලෝක ධාතුවේ උත්තම අර්ථය වෙන උතුම් චතුරාර්ය සත්‍ය ලැබුණ දවස සම්මා සම්බුද්ධ ශාසනයේ සිහිල රැකවරණය ආරක්ෂාව ලැබුණ දවස එවන් සුන්දර දවසක පින්තුණි ඔබ මේ සුන්දර රාත්‍රියේ සිරස ගුවන් විදුලි ඉදිරියේ වාඩි වෙලා මේ විදර්ශනා රාත්‍රිය ශ්‍රවණය කරලා විදර්ශනාමය සිතුවිලි ඇතිකරගත් මොහොතේ පින්තුණි මේ සුන්දර පොසොන් පුරපසළොස්වක පොයේ දවසේ මම එක දෙයක් ඔබට මතක් කරනවා මිහිඳු මහෝත්තමේ ආනන් වහන්සේ මේ සුන්දර භූමියට දෙපා තියලා අපේ රටේ රජතුමාට අද වැනි දවසක
එදා දුන්න සුන්දර අවවාදය. මීදු මහෝත්තම ආනන් වහන්සේ එදා දේවානම්පියතිස්ස රජතුමාට දුන්නේ සුන්දර අවවාදය තමයි රජතුමනි ඔබ මේ රාජ්‍යයේ අයිතිකරුවා නෙවෙයි ඔබ මේ රාජ්‍යයේ බාරකරුවායි. පින්වතුනි මෙන්න මේ උතුම් අර්ථය අපේ රටේ රාජ්‍ය නායකයාගේ පටන් අපේ රටේ සෑම ජනතා නියෝජිතයෙක්ම අද දවසේ ජීවිතයට එකතු කරගත්තොත් නුවණින් ගලපලා ජීවිතයට එකතු කරගත්තොත් අපි මේ රටේ අයිතිකරුවන් නොවේ අපි මේ රටේ බාරකරුවන් පමණක්ම කියන අර්ථය ජීවිතයට එකතු කරගත්තොත් ඒ වගේම මේ රටේ ජනතාවයි මේ රටේ සැබෑම අයිතිකරුවන් කියන කාරණය තේරුම් කරගත්තොත් පින්වතුනි අද මේ අගාධය කරා යන මාතෘභූමිය ඒ අගාධය කරා යන මාතෘභූමිය නිසා දවසින් දවස අර්ථයන් දුර්වල දිශාවට ගමන් කරන උතුම් සම්මා සම්බුද්ධ ශාසනයක් ජනතාවගේ ජීවිත තුළින් දවසින් දවස ගිලිහී යන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තියත් පින්වතුනි යලි ජීවත් කිරීම උදෙසා ගන්නා වූ සුන්දර අදිෂ්ඨානයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ සුන්දර පොසොන් පුරපසළොස්සක පොයේ දවසේ අපේ මිහිඳු මහෝත්තම ආනන් වහන්සේ රටේ රජතුමා ඉදිරියේ කළ ඒ සිංහනාදය නැවතත් සිහියට නගා ගන්න. රජතුමනි ඔබ රටේ අයිතිකරුවා නොවේ ඔබ රටේ බාරකරුවා පමණක්මයි. පින්වතුනි එහෙමනම් ඔබයි මේ මාතෘභූමියේ සැබෑ අයිතිකරුවන් වෙන්නේ. ඔබ මේ මාතෘභූමියේ සැබෑ අයිතිකරුවන් නම් හෙට දවස මේ මාතෘභූමියට උරුම විය යුත්තේ ඔබේ සැබෑ කැමැත්තයි. ඔබේ සැබෑ කැමැත්ත නම් මේ උතුම් සද්ධර්මයේ රජේන මේ උතුම් ධාර්මිෂ්ඨභාවයේ රජේන සීලය සද්ධාව සම්මා දිට්ඨිය රජේන පින්වතුනි සුන්දර රටක් බවට පත් කරගන්න සුන්දර මාතෘභූමියක් බවට පත් කරගන්න පින්වතුනි ලැබේවා කියන සුන්දර අදිෂ්ඨානය මේ මොහොතේ මේ විදර්ශනාත්මක කුසල් ධර්මයන්ගෙන් පිරුණු ඔබේ ජීවිතය තුළින් ඒ සුන්දර අදිෂ්ඨානය ඇති කරගන්න ඊට වඩා සුන්දර අදිෂ්ඨානයක් අද දවසේ ඇති කරගන්න අපිට වෙන නැහැ. මේ උතුම් සද්ධර්මයේ ශ්‍රවණය කළ සිරස ශ්‍රාවක ශ්‍රාවිකාවන් තුළින් රැස් වුණා වූ පින් මීට සති 3කට පෙර ආතුව මාගේ ඒ ගෞරවනීය උපාධ්‍යානන් වහන්සේ වන අමරපුර සංඝ සභාවේ හිටපු ගෞරවනීය මහානායක ස්වාමින් වහන්සේ අපවත් වුණා. ඒ නිසා අපි මේ උතුම් විදර්ශනා රාත්‍රිය ධර්ම සාකච්ඡාව තුළින් රැස් කරගත්ත සියලුම විදර්ශනාමය කුසල් ධර්මයන් මේ මොහොතේ ඒ අපවත් වී වදාළ අති ගෞරවනීය මාගේ උපාධ්‍යානන් වහන්සේ වන අවසරයි දොඩම් පහළ චන්දසිරි ගෞරවනීය මහා නායක ස්වාමින් වහන්සේට පර්ලව ජීවිතේ වර්ණය සැපය බලය ප්‍රඥාව උදෙසාම මේ උතුම් ධර්ම දානමය පින්කම් හේතු වේවා කියලා මෙත් සිතින් සාදු කියන්න. ඒ වගේම අපේ උත්තරීතර මහා නායක ස්වාමින් වහන්සේලා ඇතුළු වන්දනීය මහා සංඝරත්නයටත් ඒ වගේම මේ සද්ධර්මය ශ්‍රවණය කළා වූ නොකළා වූ සියලුම පිංගතුල්ලාටත් රටවාසී පිංගතුල්ලාටත් ඒ වගේම උපකාරක ධර්මයන් සකස් කොට දුන් පින්වත් සාරද මහත්මයා ඇතුළු ඒ පින්වත් නෝන මහත්මියටත් ඒ වගේම සිරස ගුවන්විදුලියේ ප්‍රධානී සජිත් රත්නායක මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලුම පිංගතුල්ලාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ උතුම් චතුරාර්ය සත්‍ය දැකීමට මේ පින් උත්තම ශක්තියක් වේවා කියලා මෙසිතින් ආශිර්වාද කරනවා සියලු දෙනාට තෙරුවන් සරණයි. විදර්ශනා රාත්‍රියේ ශ්‍රවණය කළ පින්වන්ත ඔබටත් ඔබේ ජීවිතය තුළ නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා. මේ දහම් සාකච්ඡාව තුළින් ඔබේ ජීවිතය තුළ ප්‍රඥාව ප්‍රගුණ වේවා. උතුම් මාර්ගඵල අවබෝධ කර ගැනීම පිණිසම මේ දහම් සාකච්ඡාව හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු.